හෙලෝ ශ්‍රී ලාංකික මගේ සහෝදර ජනතාවට මගේ ප්‍රී ජජින් එක මේ දැන් ඉවර වුණා. ඉතින් මගේ ෆයිනල් එක තියෙනවා හවස 4ට. ඉතින් ලංකා වෙලාවෙන් 5:00. ඉතින් මම ෆයිනල් එකට තේරිලා ඉන්නේ. ඉතින් ගොඩාක් ලොකු ආඩම්බරයක් දැනෙනවා. මගේ මේ සහෝදර විරිසක් ඇමරිකාව ඉන්න. ඉතාමත් ලොකු විරිසක් ඇවිල්ලා ඉන්නවා මට රූපදන්න. ඉතින් මේ ඉන්නේ ඒ කට්ටිය තමයි. එංගලන්තේ ලෝඩ්ස් පිටියේ ක්‍රිකට් තිමිරගේ අපේ ලංකාවේ කට්ටිය ගිහිල්ලා පළවෙනි විජයග්‍රහණය කරා ලෝකෙට පේන්න. ඒක තමයි එංගලන්තේ අපිට කරන්න පුළුවන් ලොකුම විත්‍රිදීම ජයග්‍රහණය. ඒ වගේම කායවර්ධන ශේෂය ගත්තම ඩලස් තමයි තිමිරගේ කායවර්ධන තිමිරගේ මේ අපේ දසමායෝධයා අද සිංහලයා කළු සිංහලයා අතික්‍රමණය කරන්නේ මේ ලංකාවේ හල්ක් ඔෆ් ද ශ්‍රී ලංකා මේ අතික්‍රමණය කරන දන්නේ මේ කායවර්ධන තිමිරගේ අපේ වීරයෙක් අපේ අභිමානය තමයි මේ ලෝකෙට පෙන්වන්න දන්නේ. ඇමරිකාවේ ඉන්නේ ඇමරිකාවට පරිණි වතාවට ශ්‍රී ලාංකික ක්‍රීඩකෙක් ඇමරිකාවට ඇවිල්ලා කායවර්ධන ශේෂයේ කොටි තියන්න දන්න පළවෙනි අවස්ථාව. ඉතින් අපිට ලොකු ජයග්‍රහණයක්. විශාල රසික පිරිසක් ඇවිල්ලා ඉන්නවා මේ ලංකා ඇමරිකාවේ විවිධ ප්‍රදේශවල ඉඳලා. ඉතින් ශ්‍රී ලංකාවේ ඉන්න පෙලූෂන් පුෂ්පරාජ් සහෝදරයාගේ ක්‍රීඩකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් සුබපතන සීලුම ක්‍රීඩකයා මම දන්නවා මේ ලෝකෙම සුබපතන පෙලූෂන් සහෝදරයාට. ඉතින් ඕගොල්ලන්ගේ ආශිර්වාදය තමයි අපේ සහෝදරයාට තියෙන්නේ. අපිට හරි කනගාටු ක්‍රීඩා අමාත්‍යාංශය ගැන මේ වගේ දක්ෂ මිනිස්සුන්ට ඇයි මේ තැන දෙන්නේ නැති කියන්නේ? ඒ මොකද මෙයාගේ උත්සාහයෙන් මේ ආපු තැන. ආපු තැන 7-5ක් ඉඳන් කරන්නේ නැහැ. බොරු දේවල් වලට ඉඳන් කරනවා. මොකටද මේ රට? මොකද මෙයාගේ උත්සාහයෙන් මෙයාගේ ඔව් අපේ මඩලෙන් ක්‍රියාව කොච්චර පල්ලයට පස්ස රදින්න ගත්තත් එකපාර අපි ගිහිල්ලා ඒෂියා මීට් එක දින්න. ඒ වගේම මේ මීට් එක අනිවාර්යෙන් දිනන්න පුළුවන් කියලා දැක්කා. පළවෙනි ක්වොලිෆයි එක අපි අනිවාර්යෙන් දිනන්න පුළුවන්. අපේ දසමායෝධයා අපිට මහා ආඩම්බරයි. මෙච්චර කල් අපි සිංහ දසමායෝධයා දෙවියන්වහන්සේගේ මෙච්චර කල් අපි සිංහ කොඩිය මේ දැක්කේ නෑ. උඩ ලෙල දෙනවා ඇමරිකාවේ. අපි මේ අවුරුදු ගානක් මේට ඇවිල්ලා කවදාවත් දැක්කේ නෑ. අද ඇමරිකාවේ සිංහ කොඩිය උඩට මැනවා. ගොඩක් ආඩම්බරයි. මේ තත්ත්වෙට මන්ත්‍රීලා ඇමතිලා ජනාධිපතිලා ආගමතිලා ඔක්කොමලා සපෝට් කරා. හරි ඇත්තරම සතුරුයි. මෙච්චර පිරිසක් මගේ මං වෙනුවෙන් ශ්‍රී ලාංකික වෙනුවෙන් මං වෙනුවෙන් අපින්ද ඇත්තරම ගොඩක් සතුරුයි. කවුරු මොනවා කිව්වත් ලංකාවේ අපිට ෆෙඩරේෂන් වැඩන්නේ. අපේ ජාතික කොඩිය අපිට ඕන රටකට ආන්න පුළුවන්. අපේ කොඩිය අපිට අනිවාර්යෙන් උස්සන්න පුළුවන්. මොකද මම ශ්‍රී ලාංකික ජාතිකයෙක්. මම ශ්‍රී ලාංකික පාස්පෝර්ට් එක තියෙන අයිඩෙන්ටිටි තියෙන රටේ පුරවැසියෙක්. මට ඕන දැනග ඕන විදියට මගේ කොඩිය උස්සන්න පුළුවන් මට. ඒක කාගෙන්වත් අවසරයක් ගන්න ඕනේ නැහැ මට. මට ජනාධිපතිතුමන්ගෙන්වත් අවසරයක් ගන්න ඕනේ නැහැ. මගේ කොඩිය මට උස්සන්න. ඉතින් දැනෙන අයට දැනෙයි, රිදෙන අයට රිදෙයි. අපි කොච්චර දේවල් මට කිව්වත් මම සැලෙන්නේ නැහැ. මම මේ ගමන යනවා. මට ඉන්නවා මගේ ශ්‍රී ලාංකික පිරිසක්. ඉතින් බොහොම ස්තුතියි. අපි හැමෝම ලංකාවේ ඉන්නේ. කළු සිංහල